යොවුන් ලෝක කුසලානේ ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර සුපිරි 6 දිනාගේ වටේ තරඟය පැවැත්ුණා. ඉතින් තියුණු තරඟයක් ඇත්තටම මේකේ තිබ්බා නිකම් මේ එහෙම ලේසියෙන්ම පරාජයටපත් වුණා කියලා කියන්නට බෑ ශ්‍රී ලංකා කණ්ඩායම. නමුත් ඇත්තටම අපි හැමදාමත් කතා කරනවා වගේ මේ පිටිකරුවන්ගේ තියෙන දුර්වලතාවය නිසා මේක පැරදුණා කියලා අපිට ඕනනම් අවසානයේදී නිගමනයකට එන්නට පුළුවන්. මොකද තව ලකුණු 10ක් හෝ 15ක් තිබුණා නම් යම් කිසි දෙයක් මේකේ කරන්නට තිබ්බා අවසාන ගිය විදිහ බලපුවම. මොකද පන්දු 3ක් ඉතිරිව තිබීදී තමයි කොදෙව් කණ්ඩායම ලකුණු 232 ලබා ගත්තේ. කඩලු 3යි අතේ තිබ්බේ. හැබැයි තවත් ලකුණු 10ක් 20ක් ලබාගෙන තිබ්බා නම් ශ්‍රී ලංකා කණ්ඩායම අවම ලකුණු 250ක්වත් ලබාගෙන තිබ්බා නම් මේක ජයග්‍රහණය කිරීමටත් වැඩි ඉඩකඩ තිබ්බා තත්ත්වයේ අනුව. නමුත් ඉතින් පිටිකරුව හැමදාමත් හොඳ ලකුණු පූර්වක් නිර්මාණය කිරීමට සමත් වන්නේ නැති නිසා දිගින් දිගටම එකම ප්‍රශ්නයට මුහුණ දෙන්නට වෙනවා. ඉතින් පළවෙනි පිටිකරුවන් 4 දෙනාම ගත්තහම ලකුණු 65ක් වගේ ප්‍රමාණයක් තමයි ලබාගෙන තියෙන්නේ. ආරම්භක පිටිකරුවා ලකුණු 24යි, අනෙක් ආරම්භක පිටිකරුවා ලකුණු 0යි, තුන්වෙනි පිටිකරුවා 11යි, හතරවෙනි පිටිකරුවා 31යි. ඉතින් පළවෙනි පිටිකරුවන් 4 දෙනාම ලකුණු 65ක් ලබා ගත්තාම කණ්ඩායමකට ඉදිරියට යන්නට බැරි වෙනවා. නමුත් ඔබ බලන්න කොදෙව් කණ්ඩායමේ පළවෙනි පිටිකරුවන් 4 දෙනා. ආරම්භක පිටිකරු නායකයා 33යි, ඊළඟ ආරම්භක පිටිකරුවා 61යි, ඊළඟ පිටිකරුවා 7යි, හතරවෙනි පිටිකරුවා 39යි. ඉතින් 4 දෙනාගෙන් 3 දෙනෙක්ම සැලකිය යුතු ලකුණු ප්‍රමාණ ලබාගෙන තියෙනවා. නැත්නම් 30කට වැඩිය ඔවුන් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. හරියටම බැලුවොත් ඒ පිටිකරුවන් 4 දෙනා ලකුණු 140ක්ම ලබාගෙන තියෙනවා 232. එතනින්ම පේනවා මේ මුල් පෙළේ පිටිකරුවන් කොච්චර දායකත්වයක් කොදෙව් කණ්ඩායමේ ලබා දීලා තියෙනවද, ශ්‍රී ලංකා පිළේ ලබා දීලා තියෙනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් පිටිකරන ලයිස්තුවක ඉහළින්ම එන්නේ කණ්ඩායමකට සිටින හොඳම පිටිකරුවන්. අය යටින් එන්නේ නැහැ හොඳම පිටිකරුවන්. උඩින් තමයි හොඳම පිටිකරුවෝ ටික එන්නේ. එතකොට ඒ පිටිකරුවෝ ලකුණු ලබා ගන්නේ නැතුව මැදට නැත්නම් අවසන් පෙළට ලකුණු ලබා ගන්න කියන එක ඇත්තටම ඒක විහිළුවක්. ඉතින් පළවෙනි පිටිකරුවන් 4 දෙනා ශ්‍රී ලංකාවේ ලකුණු 65ක් වගේ ලබා ගද්දී කොදෙව් කණ්ඩායමේ පළවෙනි පිටිකරුවන් 4 දෙනා 140ක් ලබාගෙන, එතකොට පස්වෙනි පිටිකරුවා ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් දිනුර කළු පහන 53යි, හයවෙනි පිටිකරුවා 14යි, මල්ෂ තරුපති 8වෙනි පිටිකරුවා 42යි. ඉතින් එහෙම බලපුවම මැද පෙළත් නැත්නම් පහළ මැද පෙළත් නැත්නම් ලෝ මිඩ් ලෝඩ් එක කියලා කියනවා ඔවුන් තමයි මේ 231 කරා ගෙනහිලා තියෙන්නේ අනිවාර්යෙන්ම. අවසාන පිටිකරුවන් 7 දෙනා ලකුණු 129ක් එකතු කරලා තිනවා කණ්ඩායමට. පළවෙනි පිටිකරුවන් නැත්නම් ප්‍රමුඛ පෙළේ පිටිකරුවන් විදිහට ක්‍රීඩා කරපු පිටිකරුවන් 65ක් ලබා ගනිද්දී. ඉතින් ඕක තමයි වෙනස. ඉතින් ඕවා අපිට ඕන විදිහකට බෙදලා වෙන් කරලා බලා ගන්නට පුළුවන්. ඉතින් මම දැක්කා ශ්‍රී ලංකා පිළේ උපදේශක පුහුණු කරුවා මහේ ජයවර්ධන කියලා තියෙනවා පන්දු යවන්නෝ තමයි තරඟ ජයග්‍රහණය කරවන්නේ කියලා මේ මෑත කාලීන වැඩසටහනක පාසලකද කොහෙද ගිහිල්ලා. මේ කතාව ඇත්ත. නමුත් පන්දු යවන්නන්ට තරඟ ජයග්‍රහණය කරවීමට ලකුණු 10ක් 20ක් තිබිලා හරියන්නේ නැහැ. සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් තියෙන්නට ඕනි තනතිල්ල 90. ඉතින් එහෙම නැති වුණොත් පන්දු යවන්නන්ට තරඟ ජයග්‍රහණය කරවන්නට වෙන්නේ නැහැ. ඒක හීනයක් විතරයි. ඉතින් පන්දු යවන්නන්ට තරඟ ජයග්‍රහණය කරවීමට තරම් ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයක් තිබ්බොත් පන්දු යවන්නන්ට තරඟ ජයග්‍රහණය කරවන්නට පුළුවන් ඕක තමයි අපිට කියන්නට තියෙන්නේ. සම්බරව මේක යන්නට වෙනවා. ශ්‍රී ලංකාවේ පිටිකරුවන් නැහැ කියන එක රහසක් නෙමෙයි. ඒක 19 පහළ කණ්ඩායම් වල නැහැ කියන්නේ පාසල් මට්ටමේ පිටිකරුවෝ අපිට නැහැ කියන එක දැන් හොඳටම පේන්න තියෙනවා. ඉතින් අර මහේ ජයවර්ධන මේක පාරක් කිව්වා මට මතකයි. අර බෝල තම්බලා පාසල් පුහුණු කරුවෝ ගහන ගේම, ඒ කියන්නේ පන්දු යවන්නන්ට උචිත විදියට නැත්තම් තරඟ ජයග්‍රහණය කරවන්න ගහන යටි කූට්ටු ගේම් නිසා අවසානයේදී පිටිකරුවෝ බිහි වෙලා නැහැ කියන එක තමයි පේන්න තියෙන්නේ. ඒකෝර තනතිරි හදන උදවිය ගැන අපි හොඳටම දන්නවා. කුඹුරු හදලා දෙනවා. ඉතින් ඔවුන් කාගේ කීම් වලට හදනවද නැත්තම් තනි තනියෙන් මොන මොන හරි ඇජෙන්ඩා වලට හදනවද කියලා අපි දන්නේ නැහැ. ඒකෝර ක්‍රීඩා සමාජ තරඟ පැවැත්වෙනකොට ඔවුන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් ඔවුන් තනතිරි හදනවා. අපි දැක්ක අවසාන දේශීය තරඟාවලිය මේ ක්‍රීඩා සමාජ මට්ටමේ ඉතින් ඉතාම දුර්වලයි. ලකුණු 300ක් ගැහුවේ අවාරයට පොල් ඇටනවා වගේ එකයි හෝ දෙකයි ගහලා තියෙන්නේ. 250ක් ගහන්න බෑ. ලකුණු 200ක් ගහ ගන්න බැරුව අවසාන මහතරගයේ පරාජයටපත් වුණා දෙවෙනියට පන්දුවට පාර දීපු කණ්ඩායම. ඒ වගේ තනතිලි. ඒතකොට පිතිකරුවෝ නෑ, ක්‍රීඩා සමාජද, ජාත්‍යන්තර
ශ්‍රී ලංකා කණ්ඩායම්ද 20යි 20ද එක් දිනද ටෙස්ට්ද පාසල් කණ්ඩායම්ද 19න් 15 කණ්ඩායම්ද කාන්තා කණ්ඩායම්ද මේ හැම ශේෂ මුළු ක්‍රිකට් ශේෂ්ත්‍රයේම පිටිකරුවෝ නැත කියන එක තමයි අපට අවසානයේදී නිගමනයකට එළඹෙන්නට වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඕක දැන් රහසක් නෙමෙයි අපි දිගින් දිගටම කතා කරන දෙයක් ඉතින් පිටිකරුවෝ නැතුව නම් පන්දු යවන්න කොච්චර හොඳ වුණත් වැඩක් වෙන එකක් නැහැ ඉතින් ICC ලෝක ශ්‍රේණිගත කිරීම වල පන්දුයවන්නෝ ඉහළින්ම ඉන්නවා හැබැයි පිටිකරුව හොයාගන්න නැහැ ඒ නිසා තමයි ඇත්තම ජාත්‍යන්තර තරඟ වලත් අපට ජයග්‍රහණ අහිමි වෙලා ගියේ පහුගිය කාලයේදී ඉතින් පන්දුයවන්නන්ට පන්දුයවන්න පුළුවන් ප්‍රමාණවත් ලකුණු ටිකක් නැතුව කොහොමද තරඟ ජයග්‍රහණය කරන්නේ ඉතින් ඕක තමයි පළවෙනිම කාරණේ ඉතින් වැඩි දුර නැත්තම් වැඩි බර දාලා පාසල් ක්‍රිකට් වල ඉඳලා පිටිකරුව හදන්න මොකක් හරි වැඩසටහනක් දැන් ඔන්න ක්‍රිකට් ශ්‍රේෂ්ඨයේ ඉන්න අලුත් පුද්ගලයන් සහ වගකී යුත්තෝ මොකක් හරි සැලැස්මක් හදන්නට වෙයි නැත්නම් ඉදිරිය නම් ලොකු ප්‍රශ්නයක් වෙයි ශ්‍රී ලංකාවේ පිටිකරුවන් නම ගිය ලෝක පූජිත පිටිකරුවන්ගේ නම් අපට සෑහෙන්න කියන්නට පුළුවන් නමුත් මෑත යුගයේදී අවසාන අවුරුදු 10 වගේ ගත්තාම ඇත්තටම ලෝකයේ අංක 1 පිටිකරුවෝ කවුරුත් ලංකාවේ බිහි වෙලා නැහැ කවුද අපි කියන්න නමක් නැහැ පන්දු යවන්න අපිට ඉන්නවා හැබැයි පිටිකරුවෝ නැහැ. ඉතින් පිටිකරුවෝ නැතුව අපට තරඟ ජයග්‍රහණය කරන්නට බෑ කියන එක අවසාන අවුරුදු 10 තරඟ ටික එකතු කරලා බලපුවම අපේ පරාජය මල්ල බලපුවම ඕනෑ තරම් උදාහරණ තියෙනවා. ඉතින් දිනුර කළු පහන ගැන කතා කරද්දී ලකුණු 53ක් නැවතත් 3වන අර්ධ ශතකය ඔහු ලබා ගත්තේ. ඉතින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අනාගතයට හොයාගත්තු ක්‍රීඩකයෙක් විදිහට අපිට කියන්න පුළුවන් දිනුර කළු පහන 3 ඉරියව් වේග පන්දු යවන ක්‍රීඩකයා. ඒ වගේම කඩුලු දෙකක් ලකුණු 39කට ලබා ගත්තා පන්දු යෙවීමෙන් ආරම්භක පන්දු යවන්නා විදිහට ඇත්තටම ඉතා වටිනා තුන් ඉරියව් ක්‍රීඩකෙක් විදිහට ඇත්තටම මේ තරඟාවලිය මොකක් වෙයිද කියන එක අපි හරියටම දන්නේ නැහැ ඉදිරියේදී කොහොම හරි සුපර් 6 හරි ආපු එකත් ලොකු දෙයක් ඉතින් තව දකුණු අප්‍රිකානු තරඟේ විතරයි අපිට ඉතිරි වෙලා තියෙන්නේ ඒ කොහොම වුණත් කියන්නට තියෙන්නේ වෙන කවුරු නැතත් දිනුර කළු පහන වැනි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් මතු වෙලා තිනවා. ඔහු SSC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනවා. ඒකට එහෙම බලපුවම ඉතාම වටිනා ක්‍රීඩකයෙක් වගේම ඉතාම ඉක්මනින් ජාත්‍යන්තර වරම් ලැබීවි කියලා අපට විශ්වාස කරන්නට පුළුවන් ක්‍රීඩකයෙක් විදිහට සඳහන් කරන්න පුළුවන්. පළමු පෙළ තරඟ තුනක් ඔහු ක්‍රීඩා කරලා තිනවා. අර්ධ ශතකයක් ලබාගෙන තිනවා. කඩලු හතරක් ලබාගෙන තිනවා SSC ක්‍රීඩා සමාජය වෙනුවෙන්. ඉතාමත් වැදගත් හොඳ සොයා ගැනීමක් විදිහට අපිට නම් කරන්න පුළුවන් අවුරුදු 18ක් අවුරුදු 19කට කීටු මේ දිනුර කළු පහන කියන අලුත් ක්‍රීඩකයා සම්බන්ධයෙන් අපිට අන්න ඒ වගේ තමයි කියන්නට තියෙන්නේ ඉතාමත් හොන් සොයා ගැනීමක් විදිහට. ඉතින් මහ ලොකු දෙයක් මේ තරඟේ සම්බන්ධයෙන් කියන්නට නම් නැහැ. ඒ වුණාට හොඳ සටනක් අවසාන මොහොතේදී ගියා ඒකත් කියන්නට ඕනේ. මොකද මුලින්ම ඉතාම පහසුවෙන් ඔවුන් තරඟේ ජයග්‍රහණය කරයි වගේ තමයි පෙනෙන්නට තිබ්බේ. මොකද කඩුලු දෙකයි ගිහිලා තිබ්බේ ලකුණු 147ක් වෙනකොට. ඒ කියන්නේ තරඟේ භාගයටත් වැඩි ඔවුන් ඉවර කරලා තිබ්බේ කඩුලු දෙකකින්. නමුත් එතන ඉඳලා තව කඩුලු 4ක් 5ක් දවා ගන්නට සමත් වුණා. මේක අන්තිමට තියුණු තරඟයක් බවට පත් වුණා. ඒ තරම් තියුණු වෙයි කියලා අපිට හිතුනේ නෑ මැද යනකොට. හැබැයි ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඒක කරා. ඉතින් ළඟ ළඟ පරාජයක් සිද්ධ වෙච්ච නිසා අපේ ලකුණු වේගයට මහ ලොකු බලපෑමක් වුණේ අපි තුන්වෙනි ස්ථානයේ තමයි වැටෙන්නේ ප්‍රසාද ලකුණු 2යි දකුණු අප්‍රිකාව රින ලකුණු වේගයක සිටින්නේ ඉතින් ඊළඟ තරඟයේ තියෙන ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාවත් එක්ක ඉතින් ඕස්ට්‍රේලියාවයි කොදෙව්වොයි දැන් ඉහළින්ම සිටිනවා ඉතින් ඒ කණ්ඩායම් දෙකට ලොකු අවස්ථාවක් තියෙනවා අවසන් පූර්ව තරඟ යන්නට හැබැයි ඉතින් අනෙක් තරඟ ජයග්‍රහණය කරන්නේ කොහොමද පරාජය වෙන්නේ කොහොමද කියන එකත් එක්ක සියලු දේවල් විසඳෙන්නට පුළුවන් ඉතින් ශ්‍රී ලංකාවේ ඊළඟ තරඟය දකුණු අප්‍රිකාවත් එක්ක ක්‍රීඩා කිරීමට තියෙන පෙබරවාරි 2 වෙනිදා. ඉතින් මේ තරඟේ මොකද්ද වෙන්නේ කියලා අපි බලමු. ඒකත් එක්ක ගොඩක් දේවල් විසඳෙන්න පුළුවන්. ඉතින් පළවෙනි අවසන් පූර්ව තරඟය 6 වෙනිදා, දෙවන අවසන් පූර්ව තරඟය 8 වෙනිදා, අවසාන මහා තරඟය 11 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අපිට අවසාන නිගමනය නැතනම් මේ තරඟාවලියෙන් අපිට ලැබිච්ච දේවල් මොනවාද නැත්ති මොනවාද කියන එක දකුණු අප්‍රිකානු තරඟයත් එක්ක කතා කරමු. ඒකේ ප්‍රතිඵලات එක්ක. නමුත් දැනට පේන්න තියෙන විදිහට එක ක්‍රීඩකෙක් හරි අපට හොයා ගන්නට පුළුවන් වෙලා තියෙනවා මේ තරඟාවලියෙන්. ඒක ඉතාම වැදගත් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.